චන්දකාලෙ බඩු බෙරදුවොත් නඩු කියලා. ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම් පොළ පරිශ්‍රයේදී. බඩුනම් නඩු. ඉතින් මැතිවරණ කාල සීමාව ආරම්භ වී ඇති බැවින් හෙට සිට 29 වනදා සිට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් භාණ්ඩ බෙදා හරින දේශපාලඥයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූර්යාරච්චි මහතා සඳහන් කරනවා. කොහොම වුණත් රාජ්‍ය නිලධාරීන්ට නිලහා පරිපාලන වශයෙන් අදාළ කටයුතු කරගෙන යාමට බාධාවක් නොවන අතර දේශපාලඥයන් යම් ආකාරයකට භාණ්ඩ බෙදා දීමක් සිදු කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව තමයි සූර්යාරච්චි මහතා සඳහන් කරන්නේ. ඉතින් මැතිවරණ නීතියට අනුව කිසිදු ආකාරයකට ඍජු ප්‍රදානයන් කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා. ඉතින් අපේ රටේ බොහෝ විට ඉතිහාසයේ පුරාවටම අවුරුදු 75ක් 76ක් 30ේම ඡන්දය ලබා දෙන ලද්දේ එක්කෝ සෙවිලි තහඩුවකට, එහෙම නැත්නම් වැසිකිලි කටකට, එහෙම නැත්නම් පත්වීමකට, මේ ආදී වූ දේවල් වලට, භාණ්ඩ හෝ වරදාන වරප්‍රසාද වලට, ඉතින් එය නිමා කරන්නට කාලය එළඹ ඇති බව තමයි අපට කියන්නට තිබෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.